මම ඉස්සෙල්ලාම ස්පෝට් එකක් විදිහට ප්ලේ කරේ බැඩ්මින්ටන්. බැඩ්මින්ටන් ස්කූල් ප්‍රැක්ටිස් එකේ ඉන්නකොට මම යක්කි ස්කූල් ස්කොෂ් ටීම් එකේ කෝච් කතා කරා. ස්කොෂ් ප්ලේ කරන්න එන්න ගියදී මගේ අක්කි තමයි ඇත්තටම ඉස්සෙල්ලාම ස්පෝට් එක පටන් ගත්තේ. ඊට පස්සේ මම අක්කිත් එක්ක මාත් ප්ලේ කරන්න ගත්තා මට වයස අවුරුදු 7 දී. එදා ඉඳන් මේ වෙනකන් ස්කොෂ් ප්ලේ කරනවා. මට වයස අවුරුදු 9ක් වෙනකම් මම පුහුණුවෙන් කටයුතු කරේ පාසල් පුහුණුකරුත් සමග. ඊට පස්සේ මම වයස අවුරුදු 9 දී යස්මින් සරු මහත්මිය එක්ක සම්බන්ධ වුණා මගේ පුහුණු වීම කටයුතු වලට. ඉතින් එදා ඉඳන් මම මෙච්චර දුර එනකම් මට ලොකු සපෝට් එකක් දුන්නේ මගේ කෝච් යස්මින් සරුක්. ඉතින් එයාත් එක්ක දිගටම මගේ ට්‍රේනිං කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉස්සෙල්ලම අපේ ඇසෝසියේෂන් ස්කොෂ් ෆෙඩරේෂන් එකෙන් ට්‍රයල්ස් ප්ලේ කරා. ඉතින් ට්‍රයල්ස් ප්ලේ කරලා කියන්නේ මිනිස්ට්‍රී එකෙන් කිව්වා නම් ෆස්ට් ප්ලේස් ලව යවනවා කියලා. ඉතින් ඒකෙන් මමයි රවින්දු අයියයි තමයි කොමනෙත් ගියේ. ඉතින් ඒ වෙනකොට අපි හොඳ ඊට කලින් සතියකට විතර කලින් අපි ඒෂියන් ටීම් චැම්පියන්ෂිප් එකට කොරියා ගියා. ඉතින් ඒකත් ලොකු සපෝට් එකක් කරගත්තා අපි අපේ මැච් ප්‍රැක්ටිසර්ස් වලට එක්ස්පීරියන්ස් එකට. ගිය සැරේ කොමන්වෙල්ත් ගේම්ස් වලදී හොඳ තැනකට ශ්‍රේණිගත කිරීමකට ආව නිසා මට මේ සැරේ පළවෙනි වටේ බයි එකක් තිබ්බේ. ඉතින් ඊපස්සේ මම කෙලින්ම සෙකන්ඩ් රවුන්ඩ් තමයි ප්ලේ කරේ. මට ඒකේ ඩ්‍රෝ එකේ සීඩඩ් නම්බර් 11 එක තමයි මැච් එක තිබ්බේ. නිවසිීලන් ගල් කෙනෙක් තින් ගොලෝ ගොඩක් ස්ටෑන්ඩ් එක ගොඩක් ඉහලා අපිට වැඩි ඉතින් මම හොඳ තරඟයක් දුන්නා. ඇත්තනක පළවෙනි ෆස්සෙට් එකේදී මම තමයි ලීඩින් හිටියේ. මැච් ගේම් පොයින්ට් එක මට තිබ්බේ. ඉතින් එක්ස්පීරියන්ස් නැති නිසා ලොකු මේකක් වෙලා ඉතින් මම පලා දුන්නා. ඒත් හොඳ තරඟයක් දුන්නා. ඊට පස්සේ එම සෙකන්ඩ් රවුන්ඩ් ලූසර්ස්ලාව දාන ප්ලේට් ඩ්‍රෝ එකකට. ඒ ප්ලේට් ඩ්‍රෝ එකේ තමයි මම දිගටම ගහන් ගිහිල්ලා ක්වාටර්ස් ප්‍රී ක්වාටර්ස් ක්වාටර්ස් සෙමීස් ගාලා ෆයිනල්ස් එනකන් ආවා. මම ෆයිනල්ස් වලදී තව ප්ලේ කෙනෙක් හිටියා බාබේ ඩෝසලින් ආපු. ඒ ප්ලේයර්ට තමයි මම පැරදුනේ. ඒකත් ෆෝර් සෙට්ස් කියලා කියන්නේ 3-2 වශයෙන් තමයි පරාජයට පත් වුණේ. ඉතින් හොඳ තරඟයක් දුන්නා. සෑහීමට පත් වෙනවා. මම හිතුවේ නැති තැනකට මට එන්න පුළුවන් වුණා. ඉතින් ගොඩක් සෑහීමකට පත් වෙනවා ඒ ආපු තැනට. ගොඩක් කියන්නේ අපි ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස් ලව ගොඩක් මේ කම්පෙයර් කරලා බලද්දී අපිත් එක්ක ඒගොල්ලෝ ගොඩක් ලොකු ස්ටෑන්ඩර්ඩ් එකක ඉන්නවා. ඇත්තට මම ගොඩක් සතුටු වෙනවා අපිට තියෙන සීමිත සම්පත් වලින් අපි මේ තරම් දුරට එන්න පුළුවන් එක ගැන. මම දකින්න විදිහ අපේ ෂොට්ස් අපේ ස්ටැමිනා එන්ඩියුරන්ස් ඒගොල්ලොත් එක බාදී ලොකු වෙනසක් නෑ, ලොකු ගැප් එකක් නෑ කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් මම දකින විදිහට අපිට නැත්තේ එක්ස්පීරියන්ස් එක. මොකද දැන් මම ඒෂියන් ජූනියර් රෑන්කින් වල අන්ඩර් 19 ටොප් 2 හිටියා. කියන්නේ සීඩ නම්බර් 2 හිටියා, රෑන්කින් නම්බර් 2 ඉදිරි හිටියා. මම ඒ ලෙවල් එකට ආවේ මගේ පෞද්ගලික සල්ලි වලින් ටුවර්ස් ගිහිල්ලා, ඉන්ටර්නැෂනල් ටුවර්ස් ගිහිල්ලා සල්ලි ඒක වියදම් කළ තමයි. ඒත් මට එතනින් එහාට මට වර්ල්ඩ් රෑන්ක් එකකට එන්න විදිහක් තිබ්බේ නැහැ. මොකද ස්පොන්සර්ස්ලා නැති නිසා. ඉතින් ඒ දැන් ඔක්කොම සීනියර් ප්ලේයර්ස්ලා අවුරුද්දට ටුවර්ස් හෙන ගොඩක් ටුවර්නමන්ට්ස් ප්ලේ කරන. ඉතින් ඒගොල්ලන් ගොඩක් මැච් එක්ස්පීරියන්ස් එක තියෙනවා. අපිට ඒ එක්ස්පීරියන්ස් එක නෑ. අපි ලංකාව ඇතුළු විතරයි ටෝර්නමන්ට්ස් ගහන්න. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක තමයි ලොකු වෙනසකට කියන අපිට අපේ මේ තරම් කියන අපි පල්ලෙහාට වැටෙන හේතුව ඒක කියලා තමයි මගේ විශ්වාසය තියෙන්නේ. මම 2007 ඉඳන් ඉන්ටර්නැෂනල් ටෝර්නමන්ට්ස් ප්ලේ කරනවා. ඉතින් මම ඒ ප්ලේ කරද්දී මගේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ මං ඉස්සෙල්ලම ගත්ත හොඳම මෙඩල් එක තමයි 2013 වල ඒෂියන් යූත් ගේම්ස් බ්‍රොන්ස් මෙඩල් එක. ඊට පස්සේ මම 2015 කොමන්වෙල්ත් යූත් ගේම්ස් වල බ්‍රොන්ස් මෙඩල් එක ගත්තා. ඊට පස්සේ මගේ ඊළඟ හොඳම මෙඩල්ස් දෙක විදිහට මම කියනවා 2016 සවුත් ඒෂියන් ගේම්ස් වල මම ටීම් ඉවෙන්ට් එකෙනුයි ඉන්ඩිවිජුවල් ඉවෙන්ට් එකෙනුයි දෙකෙන්ම බ්‍රොන්ස් මෙඩල්ස් දෙකක් ගත්තා. ඊට පස්සේ තමයි මේ කොමන්වෙල්ත් ගේම්ස් සීනියර් කොමන්වෙල්ත් ගේම්ස් 2014 වල කොමන්වෙල්ත් ගේම්ස් පාර්ටිසිපේට් කරා. ඒත් මම ඒකේ ප්ලේට් එකේ සෙමිෆයිනල්ස් වලින් පැරදුනා. ඒත් මේ සැරේ මම ෆයිනල්ස් වෙනකන් ඇවිල්ලා මම ප්ලේට් රනර් අප් වුණා. මට ඉතින් ප්ලේට් එකේ සිල්වර් මෙඩල් එක හම්බුණා. මගේ ලොකු මැචිමෙන්ට් එකදී මම හිතන්නේ යූත් කොමන්වෙල්ත් ගේම්ස් වල බ්‍රොන්ස් මෙඩල් එක. මොකද සවුත් ඒෂියන් ගේම්ස් සීනියර් ඉවෙන්ට් එකක් වුණත් සීමිත රටවල් ගානක් ප්ලේ කරන සවුත් ඒෂියන් කන්ට්‍රීස් විතරයි. ඉතින් ඒකෙත් ප්‍රබලම රටවල් දෙක පාකිස්තාන් ඉන්දියා දෙකම ප්ලේ කරන. ඉතින් ඒෂියා කන්ට්‍රි එකක් විදිහට අපිට ඒකත් ටෆ්. ඒත් ඊටත් වැඩිය මම මගේ ඉන්ඩිවිජුවලි මම හිතනවා යූත් කොමන්වෙල්ත් එක ජූනිය එකක් වුණත් මට ඒකෙදි හම්බුණ මෙඩල් එක තමයි මට දැන් තියෙන ලොකු මෙඩල් එක. මොකද කොමන්වෙල්ත් කන්ට්‍රීස් ගැන ඉංග්ලන්ඩ් ඔක්කොම ඉංග්ලන්ඩ් මලේෂියා ඔක්කොම කන්ට්‍රීස් එනවා. ඉතින්
හොඳ තරගයක් දීලා මම එක ජයග්‍රහණ කරපු නිසා මම හිතනවා ඒක තමයි මට තියෙන වැදගත්ම මෙඩල් එක කියලා. මම ඇත්තටම ගොඩක් සතුට වෙනවා ලංකාවේ ළම ස්කොෂ් වල ලොකු තැනකට ගේන්න පුළුවන් වුණේ මන් නිසා කියලා මම කියන්න බය වෙන්නේ නැහැ. මොකද මෙතෙක් දුරට කරුතරන් නැති මෙඩල්ස් ටික මම අරන් දීලා තියෙනවා ලංකාවේ ස්කොෂ් වෙනුවෙන්. ඇත්තටම මේවා ඉන්ඩිවිජුවල් මෙඩල්ස් වුණත් මම හිතනවා ඒක ශ්‍රී ලංකා ස්කොෂ් කියන ෆෙඩරේෂන් ශ්‍රී ලංකා ස්කොෂ් කියන නමට ලොකු ශක්තියක් වුණා කියලා. ලංකාවේ ගොඩක් පොපියුලර් වුණ ස්පෝර්ට් එක මගේ ඇචීව්මන්ට්ස් නිසා මම ඇත්තටම බය වෙන්නේ නැහැ ඒ දේ කියන්න. ඉතින් මට තව ඉදිරියට යන්න ගොඩක් දේවල් තියෙනවා. තාම වයස 20යි. ඉතින් තව ගොඩක් කල් තියෙනවා. ඉතින් මගේ එකම බලාපොරොත්තු තමයි වර්ල්ඩ් රෑන්ක් එකකට එන්න. ඉතින් ඒකට යන්න මම PSA ගහන්න ඕනේ. ඉතින් ස්පොන්සර් කෙනෙක් හොයනවා තාම. ඉතින් PSA ගහලා හොඳ ටොප් 50 ටොප් 20 වත් එන්න ලොකු ටාගට් එකක් තියෙනවා. ඉතින් මගේ කෝච් මගේ ෆිට්නස් ට්‍රේනර්ස්ලත් එක්ක මම ලොකු ගමනක් යන බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන් සවුත් ඒෂියන් ගේම්ස් මම ෆස්ට් ටයිම් තමයි පාටිසිපේට් කළේ 2016 වලදී. ඉතින් ඊළඟට එන සවුත් ඒෂියන් මම ඒකේ බ්‍රොන්ස් මෙඩල් එකක් ගත්තා. ඉතින් ඊළඟට එන සවුත් ඒෂියන් ගේම්ස් වල ගෝල්ඩ් එකක් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම 2022 වලදී කොමන්වෙල්ත් ගේම්ස් තියෙනවා. ඉතින් ඒකට සහභාගී වෙලා මීට වඩා ලොකු තැනකට ඇවිල්ලා මෙඩල් එකක් ගේන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.